ගලක් නුරා සීනෙන් කීරහසේ හැඟුමන් පෑදෑසේ නැවතුනා ගෙහින හදවත පුරා දේරි නිතු දේරි රහසින් කියාලි ඇස්මා වැදෙනා සිනාව පිපුණා සඳලු මම ඉඳ හිට මග තොට නැත් හමු වන විට නොකියා කියුදේ නව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හදරි දුන්දේ විදුනු අදර එකතු වෙන කාලේ ගයම දවසක ජීවිතේ තාලේ විහිළුවක් කළේ තව එකක් තියනවා Sunquick ගෙදර බොන බීම එක සාමාන්‍ය ෂැම්පූලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර් මෙන් ලුවන්කේකේ මෙන්ස් ෂැම්පූ. ඒයි. මොකද? මම දැක්ක තමයි සිය මලක් කඩ කර ඉන්නවා. මොකක්? මලක් කඩ කර හිටියේ. මලක් කඩ කඩ අපේ ගෙදරවත් මල් නැතුව කොහොමද මල් කඩන්නේ මං? අම්මේ කතා කරන්නේ මේ ගස්වල පිපෙන මල් ගැන නෙවෙයි. එහෙනම් කාත් එක දීරයක් කොල්ලෙක් හිටි. ආ, ඇයි මට ෆෝන් කෝල් වල ඉන්න බැයිද? මම යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා. මං හොඳට දන්නවා යාළුවොත් එක්ක කතා කරන එකයි එක එක කොල්ලොත් එක්ක කතා කරන එකයි. ඇත්තද? ඔව්. ඇත්තද? එතකොට අයියේ ඔයා දන්නවද අපිට මේ ගෙදරින් යන්න වෙලා කියලා? මොකද්ද? මේ ගෙදරේ ඔව් තව ටික දවසකින් යන්න වෙනවා කියලා. ඒක හොයන්න. ඔය අම්මගේ ෆෝන් කෝල් ගැන හොය හොය ඉන්න වෙලාවේ ඒ වගේ වැදගත් දෙයක් හොයන්න කාලය පාවිච්චි කරන්නකෝ. අපි මොකටද මෙහෙන් යන්නේ? අනිත් එක අපි මෙහෙන් ගිහ මොනවද කරන්නේ? මොකද්ද මොකද්ද ඔය කියන්නේ? ඇත්තද මෙයා කියන්නේ ආච්චම්ම? මොකද්ද? මොකද්ද? අපිට මේ ගෙදර යන්න වෙනවා කියන්නේ? ඕනේ. ඇයි අපි මෙහෙන් යන්නේ? මේ ගෙදර අපේ නෙවෙයිද? අපේ තමයි. ඒ වුණාට සීයගිලුනේ මේ ඔක්කොම ඉඩකන. ඉතින්? ඉතින් එයාට හිතෙනකොට එහෙට යනවා, හිතෙනකොට මෙහෙට එනවා. එච්චරයි. ඉතින් ආච්චම් මේක මාර වැඩක්. අයියා, ඒක මාර වැඩක් නෙමෙයි, තේක වැඩක්. තව කළුවර බුරුත වැඩක් තියෙනවා. බලන් ඉන්නකෝ කරලා පෙන්නන්න. මොකද ආච්චි මේ කරලා වෙනනම් කරලා වෙනනම් කියලා කී 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 ඔය අදහස් වලට 100ට උල්පන්දම් දෙන්නේ ඔය පොඩි එකේ. ඔය පොඩි එකේ තමයි උල්පන්දම් දෙන්නේ. ඔය කෙල්ල තමයි විනාශ කරන්නේ. ඒකත් එහෙමද? මම බලා ගන්නම් ඇත්ත කියන අයවා. නැත්නම් පුතේ මේ හෙට අනිද්දාට මැරෙන්න ඉන්න නාකියට මොන අලුත් දෙවලද? ඈ? ඒකනේ. මොන හැඩයක් බලන්නද? මේ කොච්චර පහසුද? පුතාලා දන්නවනේ කොච්චර පහසුද කියලා මෙහි ඉන්නේ. අපි කතා කරලා බලමු. කතා කරන්න බෑනේ. ඇයි බැරි? කතා කරන්න බෑනේ. මේ ගෙදර මුදුන එයා. පොඩි කතාවක් කතා කරන්න ගියාම දන්නවද උනද කියන්නේ කියලා? නෑ, මොකද්ද කියන්නේ? බලට මෙහි ඉන්න බැරි නම් ඔක්කොම මේ ගෙදරින් පලයව්. පලයව් එළියට. එච්ච මාර වැඩන්නේ ආ තමයි. මම කතාලා වන්න සියත් එක. අනේ මේ පොඩි පුතේ නිකන් පල් වෙන්න එපා. ආච්චි කියන දෙයට ඇහුම්කන් දෙන්න. එහෙම එහෙම බෑ, මම කතා කරන්න සියත් එක. මං කිරිදි. අයියෝ පොඩි පුතේ කිරිදි හපන්. ආච්චි අම්මා ඉන්නකෝ මං සියත් එක කතා කරලා බලන්න. ආ. බලන් ඉඳපන්කෝ. දැන් මොකද කරන්න හදන්නේ? මං කියන්නේ අයියේ මෙච්චරයි. මොකද්ද? මේ මට ඔයා වැඩ කරන තැන බදාමනන්න හරි කමන්නේ සෙට් කරලා දෙන්න. ඒ අයිය කියන දේ කොයින් අර සල්ලුවර ලාරුගේ පොලි ගෙවන්න බෑ. නැත්තම් අර නාගිසුන්ලා උගේ අර
යකඩ ඩක්වේ මාව වැට කරලා මරනවා. ඉතින් බං ඕන මනුස්සයෙක්ට කේන් තියන උනේ ඔබ ගන්න වැඩවලට. ඉතින් ආද මම කිව්වද ඔයලා දෙන්න කියලා. මොකද්ද? දැන් ණයට පොලියට. දැන් උඹ කිව්වේ නැද්ද සල්ලි ඔයලා දෙන්න කියලා? දැන් හරි කිව්වා ඉතින් මං කිව්වේ නැන්නේ මේ ගිනි පොලියට ඔයලා දෙන්න කියලා. බඩ කිව්වේ නැද්ද පොලියට අරන් දෙන්න කියලා? කිව්වා ඉතින්. ගාන කිව්වද? කිව්වා ඉතින්. ඇයිද? නෑ ඒ සේරම කිව්වට පස්සේ උඹ මොකද්ද කිව්වේ? මාත් කිව්වා ඉතින්. එහෙනම් මොකද්ද කිව්වේ? අල්ලි දෙන්නම් කොටි දෙන්නම් කියලා තමයි ණය ගත්තේ. පස්සේ? පස්සේ දින්දි වැඩ සෙට්ුන්නේ නෑනේ ඉතින් හිටපු තරම් සවුන්ඩ් එකට. මොනවා කරන්නද මං? ඒක තමයි මිනිහෝ වරද. වරදේ ඒක තමයි මාත් කියන්නේ සවුන්ඩ් සෙටප් එකේ මොකක් හරි වැරද්දක් තියෙනවා. මං හිතන්නේ අර සුනිලගේ ඇස්සා වැදුනා. මොකද දැන් එහෙම කිය? එහෙම කියන්නේ අර සවුන්ඩ් සෙටප් එක දැක්ක ගමන් මූ පූල්ලලා ඔමෝ මේ බෆල් දෙකේ ලොකු කිව්වා. ඔක්කගේ කටද සි. අනේ මේ පොලා මේ තමන්ගේ අවශ්‍යතාව වලට සල්ලි අරගත්තට පස්සේ ආ ඒ සල්ලි ගෙවා ගන්න බැරුණා මිනිසුන්ට කතන්දර කියන්නේ පාබා. ඔය සල්ලි පොලි දෙකම ගෙවලා දාපන්. ඉතින් ඒකනේ ඉතින් ඔයාර උදව්ව කරන්න ඔය ඒකනේ උදව් ඉල්ලුවේ. හරි හරි මම බලන්නම්කෝ. මොකද රජනේ මු කියන්නේ? මූ කියන්නේ මේ මූව බදාමනන්න හරි ගන්න කියලා. නෑ 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 මේ ඉවසලා හිටපන් අපි වැඩේ පටන් ගමු. අනේ මේ ඔයාලා මේ වැඩ ඔයාගෙන ෂෝ කරද්දි ලංකාවේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක නැති වෙලා තියෙන්නේ. මේ මට අර වැඩේ දෙට් කළ දෙන්නයි බදාමනන්න හරි මේ මයාලත් එක බෑන් ගාලා එපාලා තින්නේ. මාරු ඩයල් එකනේ. ඔබන් ටොෆියක්වත් ගෙනත් දෙන්න වෙනවා. අනේ චූටි දුවේ. ඒකනේ. ඉතින් මොකටද ටොෆි? චූටි පුතා පාඩම් කරනවනේ. කොසියා. සියා ගෙදර. මේ චූටි දුව ආවේ මේ. ආ, අයි මං එනවට කැමති නැද්ද? අනේ නෑ, එමෙ හිටන් දෙපා. ඉඳගන්න. මොනවද මේ? හොරෙන් කන්න. ගොඩක් එහෙම කන්න එපා සීනිනේ. කියන්නකෝ මොනවද කියලා. බලන්නකෝ. රොල් දෝසි. හදෙයනේ. මොකද කොලේ දෙයෝ සිහි උනේ? කාලෙකින් කණ්ඩ හම්බුච්ච නැති දෙයක් දුයි මේ. අනේ මේ මේ කාලෙකින් කන්න ලැබුණේ කියලා හොඳ පල්ලම කියලා දීලා දෙන්න එපා හොඳේ. හ්ම් හ්ම් මම මේක අර පරිස්සමෙන් කන්නම්කො. එක වේලකට එක කෑල්ලක්. එහෙම තමයි ડોක්ටර් කිව්වේ. ආ ડોක්ටර් මේ පුල් දෝසේ කන්නත් කියලා දිනවද? මේ ડોක්ටර් මං ડોක්ටර් අසේවි. මේ ජෝතිෂය ඇත්තමයි. වැඩිය කන්න එපා හොඳේ. මේ සීයා කියනවා මතක් කළා මං අරගෙන ආවේ. මේ ඕක කාලා ලෙඩක් එහෙම ආවොත් මාත් වැඩිකාරයෙක් වෙනවනේ. මේ එක නෙවෙයි චූටි දුවේ. මේ සීයට මෙහෙ එන්න එපා කියලානේ. එහෙම එකක් නැහැ. කවුද? හැබැයි මට නම් එහෙ එන්න අවසරයක් නැහැ. කවුද එම් කිව්වේ? කවුද ඉතින් චූටි දුවේගේ තාත්තයි අයියලයි. මොකක්? ඔව්. එහෙමද? ඔව් ඔව්. හරි. මම බලා ගන්නම්කෝ. දැන් ජෝතිෂියට යන්න ඕනේද? නෑ නෑ. දැම්ම යන්න ඕනේ නෑ. නෑ නෑ. ජෝතිෂියට යන්න ඕන නම් දැම්ම බෑග් එක අරගෙන ඉන්න. ඒ ගෙදර මට ඉහලින් ඡන්දි නෑ. කොහමද බයයි? මෙහෙල නෙමෙයි අනේ මං ඇත්තටම කිව්වේ. ෂූටි දුවා තෙලවල දායි ගෙදරින් ඕන. එහෙම වුණොත් අපි 100 වතාවක් අරගෙන මෙහෙදෙමු. අත්තමයි ජෝතිෂියේ. ඔව්. සියර යන්න ඕන නම් එහෙ යමු. මං සියවත් මෙහෙ අරගෙන එන්න. චලද යද්ද? හැබැයි අර මේකක් නෑ. ඈ? ඉතින් කන්නකෝ. ආ. කම් කම්.
රසයි. සුවඳ ගලා මගේ ලොවම වෙලා ඇත තවමත් අංජලිකා. නෙස්ලේ නෑන්ග්‍රෝ හොඳම ජීවිතයකට හොඳම ආරම්භයක්. බොහුණේ තෙල් ගතියට ලීව ආයුෂ් ඇලෝවේරා ෆේස් වොෂ්. පරණ කතාව නෙමේ බං. දැන් ඌ එන්නේ නැහැ කියලා උඹට කිව්වද? ඔව්. මට ගුව දෙන්නේ නැහැ කියලා. මොකක් කියලා? ඌ ලෙඩ වෙලා ඉන්නේ. මොකද යා කිව්වා? ලෙඩ වෙලා? මං දැක්කා ඌ පොලත් එක්ක ටවුන් එකේ ඉන්නවා. මොකද කියන්නේ? කොල්ලගෙන උට. මේ මේ මොනවටද බං? අපි අයියෝ කර ගන්නෙ. ඕන් නෑ බං. කොල්ලා ගනින්කෝ. තර වැඩක් නෑ බං. ඈ ඌ ඇත්ත කියයිද? ආ ඌ කියන බොරු අපිට පිළිගන්න වෙනවා. අනික මේ මගේ ඇස් දෙකෙන් දැකපු දේ උඹලා පිළිගන්නේ නෑනේ. බලමු ඒකනේ. බලපන් දැන් ඒක විතරක් නෙවෙයි තව කේස් එකක් බං. ඒ මොකද්ද? අපිට මෙහෙන් යන්න වෙලා. මෙහෙ? ඔව්. 100 විතර කුලියට දීලා. ඔව්. මේ කුලියට දුන්නානේ. දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඇයි මොකද ප්‍රශ්නේ? කලන සීය කේප මොකද ප්‍රශ්නේ? ප්‍රශ්න කියන්නේ සීය ඉතින් එකපාරට ගෙදරින් යන්න උනාම අපිට තින් ප්‍රශ්න ටිකක් තියෙනවා. මොනවද ප්‍රශ්නේ? දැන් අපි ප්‍රැක්ටිස් කරන වැඩේ හැම පොඩ්ඩක් දී ප්ලෑන් කරගන්න එපා. මං ඉතින් කියලා තියෙනවනේ මේ ප්‍රැක්ටිස් කරන්න බෑයි කියලා. ඒ වුණාට සීයේ ඉතින් අපිට ටික දවසක් ඕනේ නේ ඉතින්. හැබැයි ඉතින් දැන් එහෙම කාලයක්වත් නැහැ. ලබන මාසේ මුල ඒ මිනිස්සු මේ ගෙදර පදිංචිට එනවා. අන්න ඒකනේ ඉතින් කියන්නේ සීයේ. ඒ කියන්නේ? ඒ මොකද කියන්නේ ඉතින් සීයට පොඩක් කලින් ඔය ගැන කියන්න තිබුණා අපිට. ඉතින් මම අපි මේ ගැන කතා කළානේ ඔක්කොම. උඹ කතා කරන්නේ හරියට මේ ගෙදර අයිතිකාරයා වගේනේ. නෑ නෑ මම කියන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙනම් කට පියාගෙන අපි යන තැනකට උඹත් වරින්. බැරි නම් රාජ්‍ය අම්මට කියලා ගෙයක් හදාගනි. එයාට ඔය සල්ලි තියෙන හොඳට. හරි චණ්ඩියා. ඔය හිටිය. මේ උඹලා සීයා මාර චණ්ඩියා වෙලානේ. වලපොඩු තියෙන සර. අන්ඩිය තමයි මේ ආච්චිගේ වැරදි බං. මේ අසට අහිංසක කමට ඉදු මිනිස්සුයා දැන් මේ අවුසල අවුසල අරගෙන දැන් මේ මිනිස්සුන්ට පරණ රස්සා මතක් වෙලා තියෙන්නේ. දැන් පොලිස් ලොක් එක වගේ තමයි ගෙදර වැඩ කරන්නේ. දැන් ප්‍රැක්ටිස් කරන්න යන බුත් නේ. සංගීත ජීවිතයට සමුදෙනවයි කිය කිය හිටපෙව්. අන්න දැන් පාටි එකකට මියුසික් දෙන්න යන්න ලෑස්ති වෙනවා. සීයේ හ්ම් මම දැන් නදලක මමලත් එක සින්දු කියන්නේ.
ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. පොකට් එකට ෆිට් වෙන new Axe ticket perfume. අපිව මතකත් නෑනේ. අනේ මතක නැතුනේ මේ බං. මම මේ කලබල යන්නේ කඩේ පැත්තට. මොකද කලබලේ? අපි උංගද පාටි එකට යනවා මියුසික් දාන්න. ඉතින් මාත් යනවා පොඩ්ඩයි පැත්තට ගිහලේ. දැන් මොකටද ඔබ යන්නේ? මං යනවා ඉතින්. පවුනේ බං උන් ඉතරට ඉන්නේ උදව්වක් එහෙම වුණොත් එහෙම. අනික පාටි එකක්නේ. ඉතින්? ඉතින් කියන්නේ කීලා ඔය නිකන් තියෙන කෑම බීම කාලා බීලා එනවා. මොකද පාටිය? පාටිය මන් දන්නේ නැහැ මොකක් හරි ඇනිවර්සරි එකක් කියලා තමයි කිව්වේ. හැබැයි මම කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. මන් දන්නේ ඕක. මොකද්ද? අයියා මට කිව්වා. සිරාට ඒක කොහෙද කියනවා කො. උඹට කියලා මට කිව්වේ නැහැ නේ. අර ඔෆිස් එකේ මිස් රන්දි මම්ස් එයාගේ. එයාගේ නම රන්දිමද? හ්ම්. මොකමද? මන් දන්නේ ඇති. කොහමද? මං ඉතින් අයියාගේ ඔෆිස් එකට ගිහින් තියනවනේ. මං කියන්නේ මල් වගේක් ගන්න එහෙම ගියා. යකෝ මේකි බලනවා කො. ඇයි? උඹත් බබා වගේ හිටියට මරුනේ. නොදන්න දෙයක් නැහැ නේ. පිටින් දන්නවනේ මගේ හැටි. ඔව් ඔව්. හොඳට දන්නවා. මේ මම යනද? අනේ බබා. අනේ බං. අනේ මාව තනම් ඵලයන්කො. ඉතින් නැගපන්කො. මේ. උඹට පොඩි උදව්වක් කරනවද? මොකද? හැබැයි මේක අයියට කියලා හත් පොලේ ගන්න හිම නෑ හරිද? හරි හරි කියන්නකෝ. මෙහෙමයි මේ මට අයියගෙන් නම් කිසිම සැකයක් නෑ. ඒත් මට අර රන්දිමා මිස් ගැන නම් පොඩක් සැකයි. උඹ ඔය පාටියට ගිහින් පොඩක් ඇහගහගෙන ඉඳපන් හොඳේ. මොකද මේ රන්දිමා මිස් අයියගේ කරේ එල්ලෙන්න හදනවද එහෙම නැත්නම් අයියා ගැන මොකද හිතන්නේ වගේ අනම්මනම් දේවල්. හරිද? මම බලන්න. දැන් යම පරක් වෙනවා. යම. මේ හැබැයි මලිතේ වලවලට දාන්න පස්සේ තැලෙනවා. හරිද? හරි හරි. ඒ දඟලන්න එපා යෝදි. හිටපහක එක දෙක. මේකුත් නෑ මේක. එහෙ ලස්සනයි දැක්කේ? ලස්සනයි නම් තමයි. හැබැයි ඉතින් ඒ ලස්සන පේන්නේ නෑ. ඇයි? හිතට හරි නෑනේ. ඇත්තටම අකරාසි තුනක්ද? මට හිතුනේ ඔයගොල්ලොත් එක්ක මෙහෙ ඉන්න තිබුණා නම් කියලා. ඉතින් අපි ඔක්කොම ලෑංකෝ. එහෙම යන්න තිබුණ නම් හොඳයි. හැබැයි ඉතින් ඒක ලොකු වැඩක් නේ පොඩ්ඩි. අපිට ඒ තැනට යන්න ටිකක් කල්යයි. පුංචි පුංචි. ආ චුට්ටෝ. ඔයා ගත්තද මගේ සංග්ලාස් දෙක? අම්මේ මියා බලන්නකෝ. දැන් සංග්ලාස් හිතුව ගෙදර ඉන්න බෑ වගේ නේද උනට? ඔව්වනේ. හරි රස්නේ. ඒ හිමන්දකෝ. තිසංක පුතාට පිංසිද්දේ. හයි තාත්ත. යාන්තම් අරුන්ගේ මැලවුණු මූණු වලට එළියක් වැටිලා. මල්ලිලගේද? බෑන්ඩ් එකේ හැමෝගෙම. පව්වනේ. මැරිල වගේ හිටියේ. සංගීත ජීවිතයට සමුදෙනවයි කිය කිය හිටපෙව්. අන්න දැන් පාටි එකට මියුසික් දෙන්න යන්න ලෑස්ති වෙනවා. සීයේ හ්ම් මමත් යන්නද ලොකු මමලත් එක්ක සින්දු කියන්න? එකට නම් කමක් නෑ. ඇයි ඒගොල්ලන්ගෙන් අහලා බැලුවොත් තමයි හොඳ. එකපාරක් ඇහුවා. හා මොකද්ද කිව්වේ? පඬිතේ නොවේ හිටපන් කිව්වේ. ඒ කතාවේ නම් ඉතින් වැරද්දක් නැත්තේම නෑ. කමන්නෑ. ආයෙත් අහලා බලමුකෝ. හා පෝ. මොනනම් අහන්නේ? ඒකත් ඉතින් අම්මා වගේ තමයි. ගෑස්. අනේ යන්න තාත්තේ. ලොකුදු. අපි තේ ටිකක් වක් කරමුද? හා මේ පොඩි කේතලේ ලිපේ තියන්න.
SLT non-stop broadband ඉන්න වැඩිවන free loyalty data. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. මගේ අහසේ අඳුර බිඳින සඳවති අම්මේ ඔබ හැරෙන්න කවුරුද ලෝකේ හිරුසේ මගේ ජීවිතයම එලි කරේ පියාණනි සෙනෙහස පිටාර ගැලුවේ අත් දෙක අල්ලන් මගේ ඉස්සර වගේ